කොළඹ වරායේ නැගිනහිර ජැටිය විකිණීමට ආණ්ඩුවේ දක්වපු උත්සාහය ඒ කැබිනට් යෝජනාව වෘත්තීය සමිති සහ ජනතාව අපේ රටේ ප්‍රගතිශීලී දේශමාමක ජනතාව සියලු දෙනාම එකතු වෙලා පරාජය කිරීමෙන් පස්සේ මේ ආණ්ඩුවේ පක්ෂ 10ක් අපි දැක්කා මාධ්‍ය හමුවක් පවත්වනවා මේක ජනාධිපතිතුමාගේ දැවැන්ත තීරණයක් මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක් ඒ නිසා මේ පිළිබඳව මේ 100ට 100ක් වරාය අධිකාරියට නැගිනහිර ජැටිය අත්පත් කර දීම පිළිබඳව ජනාධිපතිවරයටයි ආණ්ඩුවටයි ස්තුති කරන්න ඕන කියලා. ඉතින් එතකොට අපට එන ප්‍රශ්නේ තමයි කවුද එහෙමනම් මේ කොළඹ වරායේ නැගිනහිර ජැටිය ඉන්දියාවට දෙන්න උත්සාහ කළේ? දැන් හරියට දැන් මේගොල්ලෝ කියන විදිහට මේ නැගිනහිර ජැටිය ඉන්දියාවට දෙන්න අදානි සමාගමට දෙන්න උත්සාහ කළ තියෙන වෘත්තීය සමිතිය. එහෙම නැත්නම් ජනතාව ආණ්ඩුව මේක බේරගත්තා වගේ සාකච්ඡාවක් තමයි දැන් මේ පටන් අරන් තියෙන්නේ. මාධ්‍ය හම්පවත්තන කට්ටිය විවිධ මත පළ කරා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා එක අවස්ථාවක කියන මේ රෝහිත අබේගුණවර්ධනලා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකා නෙමෙයි ඒවා සංකල්ප පත්‍රිකා කියලා. අපිට කියන්න තියෙන අර ගමේ භාෂාවෙන් තියෙනවා කන්න ඕනුනාම කබරය තලගොයා කරගන්නවා කියලා. දැන් මේකේ කන්න ඕනුනාම කැබිනට් පත්‍රිකාව සංකල්ප පත්‍රිකාවක් කරගන්න. එදා මේ මාධ්‍ය හමුවේදී සම්බන්ධ වෙච්ච මාධ්‍යවේදීන් අහපු නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ හැම මේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන කැබිනට් මණ්ඩලයකම විමල් වීරවංශ ගම්මන්පිල වාසුදේවනායකකාර කැබිනට් ඇමතුර හැටියට සමාජිකයෝ හිටියා. ඔවුන් සමාජිකයෝ හැටියට ඒ අවස්ථාවවල රෝහිත අබේගුණවර්ධන මේක විකුණන්න ඉදිරිපත් කරන වෙලාවේ ඔය කියන ಜಾති මාමක දේශ මාමක ජනතාවගේ පැත්තේ හිටගන්න මිනිස්සු හිටියනම් කැබිනට් මණ්ඩලෙ. ඔවුන් ඒවට විරුද්ධව ඉදිරිපත් කරපු සංශෝධන මොනවද? මොකද ඕනම කැබිනට් ඇමතිවරයෙකුට තවත් ඕනම කැබිනට් ඇමතිවරයෙක් ඉදිරිපත් කරන කැබිනට් සංදේශයක් පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් පිළිබඳව ලිඛිතව තමන්ගේ විරෝධතාවය හෝ සහාය පළ කිරීමේ සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මී කියන්නේ නැතුව ඉඳලා කැබිනට් මණ්ඩලයේ ඇමති පුටුව අස්සේ හංගිලා ඉඳලා දැන් මේක ජනතාවගේ උද්ඝෝෂණය නිසා ජනතාවගේ විරෝධතාවයන් නිසා දෙන්න ගියපු ගමන වැළක්විච්ච වෙලාවේදී හරියටම බලන්න ඔවුන් එකතු වෙලා පක්ෂ 10ක නායකයෝ හැටියට මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපි මේක දෙනවට විරුද්ධයි කිව්වේ කවද්ද? වෘත්තීය සමිති ව්‍යාපාරයේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා ආණ්ඩුව ඇතුලෙන් තොරතුරු ආවට පස්සේ ජනාධිපතිවරයාත් කැබින අගමැතිවරයාත් දැන් මේක අකුලගත්තයි කියලා. ඒකේ ලකුණු දාගන්න නෙමෙයිද කතා කරන්නේ? නෑ අපි මේකට විරුද්ධයි කියලා කට ඇරියේ කවද්ද? කට ඇරියේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරලා දෙවෙනි තුන්වෙනි දවස් යනකොට. හැබැයි ඒක කියන වෙනුවට ඒගොල්ලෝ කියන්නේ මේක 100ට 100ක් වරාය අධිකාරිය තියාගන්න ජනාධිපතිවරයා තීරණය කරා කියලා. කොහොමත් වරාය අධිකාරියට තමයි තිබුණේ. මේක වෙන කොහෙවත් තිබුණේ නැහැ. මේක 100ට 100ක්ම මේක අපි හොඳින් තේරුම් ගන්න ඕන දෙය තමයි කොළඹ වරායේ නැගිනහිර ජැටිය 100ට 100ක්ම තිබුණේත් වරාය අධිකාරියට තමයි. නැතුව මේ අදානි සමාගමයට තිබිලා වරාය අධිකාරියට ගත්තා නෙමෙයි. ඉන්දියාවයට තිබිලා වරාය අධිකාරියට පවර ගත්තා නෙමෙයි. මේක වරාය අධිකාරියට තිබිලා ඉන්දියාවට දෙන්න හදපු ගෝඨාභය රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති මුදල් ඇමති හැටියට ඉන්න විමල් වීරවංශ ගම්මන්පිල වාසුදේවනායකකාරලා කැබිනට් ඇමතිවරු හැටියට ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේම කැබිනට් මණ්ඩලයෙන් මේක දෙන්න තීරණය කරලා ඒක තමයි නතර කරගත්තේ. ඒක තමයි වළක්ව ගත්තේ. නැතුව අදානි සමාගම යටතේ තිබිලා ඉන්දියාව යටතේ තිබිලා ඉන්දියාව මේක පාලනය කරමින් තියෙන වෙලාවක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රෝහිත අබේගුණවර්ධනලා කැබිනට් පත්‍රිකාවක් දාලා 100ට 100ක් වරාය අධිකාරියට පවර ගත්තා නෙමෙයි. ඒක කැත නිඳිත ජනතාව ඇත්තටම මේ විකිණීම හෙලා දැක්කා හා සමානවම හෙලා දකින්න ඕන දෙයක් තමයි මේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ජනතාවගේ ඇත්ත හැඟීම මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට තියෙන ඇත්ත හැඟීමේ ඉම්මෙන් කරපු මේ සටන බාල්දු කරලා ඒක හැල්ලු කරලා ඒකත් විකුණන්න හදපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේම ජයග්‍රහණයක් හැටියට තහවුරු කරන්න හදන ලැජ්ජ සහගත නිර්ඳිත උත්සාහය හෙළිදරව් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ආණ්ඩුවේ ඇතුලේ ඉන්න අපි වහලු නෙමෙයි කියලා ඒගොල්ලෝ කියනවා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ආණ්ඩුවේ ඇතුලේ ඉඳගෙනම කැබිනට් මණ්ඩලේ ඉඳගෙනම මේ වගේ කැබිනට් පත්‍රිකා දාලා කමිටුපත් කරලා මේක අනුමත කරද්දී කැබිනට් මණ්ඩලේ පුටුව යට ඉඳලා දැන් මේක සටන ජයග්‍රහණය කරාට පස්සේ උඩට ඇවිල්ලා කියනකොට ඒගොල්ලෝ වහලු තමයි. වහලු නෙමෙයි කියලා කියන එකෙන් ඔප්පු වෙනවා ඒගොල්ලෝ වහලු තමයි කියලා.